පවුල් වලින් මුළු පවුලේ සියලුම ළමයි මේ ධර්මපාලේට තමයි එන්නේ. එතකොට එක එක පන්තිවල ඉන්නවා. ඒක සමහර වෙලාවට අපි අඳුන්වන්නේ අහවලාගේ මල්ලි. අයියත් ඉන්නවා, මල්ලිත් ඉන්නවා, අක්කත් ඉන්නවා. ඒ විදිහට දැන් මගේ පවුලේ හතර දෙනයි, හතර දෙනාම ධර්මපාලේ. මගේ ඉදින්දගේ පවුලේ අය සියලු දෙනාම ධර්මපාලේ. එතකොට මගේ පවුලත් එහෙමයි. මගේ ඉදින්දගේ පවුලත් දැන් මගේ අතට තියෙන පවුල ධර්මපාලේම ඇදිච්ච පවුලක්. ඉතින් එහෙම බැලුවහම කිසිම මේ අපිට වෙනසක් දැනෙලා නැහැ. මේ පාසල ඇතුළයි අපේ ගෙවල් වල තිබ්බ පරිසරය කලා සම්බන්ධයෙන් කොච්චරයි බිහිවෙලා තියෙන්නේ. කලාව දක්ෂ ඕන විරසින්න නිසා ඒකට අපි කියන්න යන්න පුළුවන්. මේ පරිසරයෙන් කලාවටම කැප වෙච්ච අය සහ අනික සියලු දෙනාටම කලාත්මක අදහස් පහළ වෙන එක වළක්වන්න බැහැ මේ පාසල. ඒක මේ පාසලේ බිමේ ඇලිකැටීමක් තියෙනවා. ඉතින් ඒක නිසා මේකට ඇතුල් වෙලා තමන්ගේ පවුලෙන් ඇවිල්ලා මේකෙන් පිටත් වෙලා වෙනත් පවුලක් හැටියට ජීවිතය ගත කරන එකට මේ පාසලෙන්ම සහකාරිය හොයා ගැනීම ස්වාභාවිකයි. මම දැන් එහෙම ආදිශිෂ්‍ය ශිෂ්‍යාව ඉතාම විශාල සංඛ්‍යාවක් ඉන්න ආඩම්බරෙන් කියන්න පුළුවන් පාසල තියෙන නිසා තමයි අපිට අදටත් අපි ආදිශිෂ්‍ය ශිෂ්‍යාව තමන්ගේ දේකට එනවා වගේ මේ ස්ථානයට එන්නේ. ඉතින් පාසල 75ක් ගත වෙන මේ වෙලාවේ මේ මතකයන් සුන්දර මතකයන් තමයි අධ්‍යාපනය පිළිබඳවද, පරිසරය පිළිබඳවද, තමන්ට දීතේ හැඟීම් පිළිබඳවද, ඒ හැම දෙයක්ම මතක් වීමක්. ඒ මතකයන් අරගෙන අපි හැමදෙනාම ආපහු නැගන් යනවා වගේ, අම්මා තාත්තා බලන් ඉනවා වගේ අපි 75 ධර්මපාඩේ